අයිබෝන් ගෙවෙන දවසේ උණුසුම පුවත්පත් කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප මම වෙනුරිගිනලිය මලිම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස් තල වෙත ජලගැල්මට හසුවන්ට රජෙන් සහන ජලගැල්මට සම්බන්ධන පවුල් වලින් එදිනෙදා පොලිය එකතු කරන එක අත්පිටවන්න කියලා තියෙනවා මාසික බැංකු ණය එකතු කිරීමත් අපි කියලා තියෙනවා අත්පිටවන්න යාන්මයේ වාන් දොරටු විවෘතයි කුරුළුය වාන් මට්ටමේ 2019 අයවැය පෙබරවාරියේ උතුරේ ජලගැල් මෙන් විපතට පත් වූවන් සඳහා ලබා දෙන මූල්‍ය ආධාර ඉදිරි දින තුන තුළදී කෙවා අවසන් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කිරිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල ඇති වූ ජලගැලීම් තත්ත්වයේ හේතුවෙන් ආපදාවට ලක් වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙල පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චියට ගොස් සොයා බැලුවා. විපතට පත් වූවන් සඳහා අග්‍රාමාත්‍යවරයා මෙහිදී භාණ්ඩ ප්‍රදානයක්ද සිදු කළා. සහන සැලසීමේ වැඩපිළිවෙල පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා දීර්ඝ ලෙස සාකච්ඡා කළා. මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ඇති වුණේ ගම් වතුර නිසා පවුල් 38000කට හානි වෙලා තිබුණා. නිවාස නැති වෙලා තිබුණා. කෘෂි කර්ම, ව්‍යාපාර, වෙළඳ ව්‍යාපාර, සුළු කර්මාන්ත ඒ වගේම විනාශ වෙලා තිබුණා. ඒ නිසා සහන ලැබලා දීලා මේ සංවර්ධනය අපි අලුත් ආරම්භ කරන්නට යන්න. පළමුවෙන්ම මේ සඳහා ගම් වතුරේදී සහනේ දීමට ජීවිත ආරක්ෂා කිරීමට ක්‍රියා කරපු විශාල ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු පරිපාලන යන්ත්‍රණයට මම ස්තුති කරනවා. විවිධ හමුදාවත් පොලිසිය විශාල සේවයක් කළා. ඒ ජලගැල්මේ තර්ජනය තාම අවසන් වෙලා නැහැ. ඒ සඳහා අපි අවධානයෙන් ඉන්න ඕනේ. රුපියල් 10000 දීමනාව නිවාසයට යම් හානියක් වුණේ සියලු දෙනාටම ලැබුණා. ඊළඟට අපි බලන්නේ ගුලුවන් තරන් දුරට දෙසැම්බර් 31 වෙනිදාට පෙර ලැබිය යුතු මුදල් ආදාන ලබන. ඒ වගේම සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානය යොමු වෙලා. විශේෂයෙන්ම ඉදිනෙදා පොලිය එකතු කරන එකත් ජලගැල්මට සම්බන්ධන පවුල් වලින් අපි ඒක අත්හිටවන්න කියලා තියෙනවා මාසික බැංකු ණය එකතු කිරීමත් අපි කියලා තියෙනවා අත්හිටවන්න අපි පස්සේ සහන දිය යුතු ක්‍රම බැංකු එක්ක සාකච්ඡා කරන්න අයහපත් කාලගුණයේ හේතුවෙන් ආපදාවට පත් උතුරේ වැසියන්ට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව සිදු කරනවා. ත්‍රිවිධ හමුදාවදී සඳහා දිගින් දිගටම සිය දායකත්වය සපයමින් සිටිනවා. ආපදා පහව ගියද අවතන් වූවන්ට සහන සැලසීමේ කටයුතු මෙන්ම ප්‍රදේශයේ ලින් පිරිසිදු කිරීම ඇතුළු සුබ සාධන කටයුතු වෙනුවෙන්ද ඔවුන් දායකත්වය සපයනවා. අධික වර්ෂාවත් සමග උදයාරකට්ටු වැවේ පිටවානෙහි ඉදිරි කොටසේ එක් පැත්තක කොන්ක්‍රීට් බැම්ම කැඩී හානියට පත් වුණා. ජල පහරට ලක් වී පසසෝදායාමෙන් පිටවාන්ට වන හානිය වැළක්වීමට යුද හමුදාව දායක වුණා. මෙම පිළිසකර කිරීම සිදු කළේ 68 වන සිනාංක මුලස්ථානයේ උපදෙස් පරිදි 683 වන බලසේනා මුලස්ථානයේ අධීක්ෂණ යටතේ 7 වන ගැමුණු හේවා බලඇණියයි. කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල අඩාල වූ ජන ජීවිත යථාතත්වයට පත් කිරීමට උරුදමින් සිටින නාවික හමුදාවද ලින් පිරිසිදු කිරීමට දායකත්වය සපයනවා. නාවික හමුදා ජංගම ප්‍රතිආශ්‍රිත යන්ත්‍ර මගින් ලින් 58ක් මේ වන විට පිරිසිදු කර දී තිබෙනවා. ඊට අමතරව පානීය ජල ලීටර 3000ක් පමණ ජනතාවට බෙදා හැරීමට නාවික හමුදාව දායකත්වයේ සැපයුවා. මේ අතර අද සිට වැසිතත්වයේ අඩුවීමක් සිදු විය හැකි බව කලුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. උතුරු නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල සිහින් නැසිවාර කීපයක් ඇති වේවි. රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පමණ පසුව වැසි හෝ විදුරුම් සහිත වැසි ඇති වේවි. දිවයිනේ අනුකුත් පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා. මධ්‍යම, සබරගමු සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදේ කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. විදුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව දඩ සුලන් නැතිවීමේ හැකියාවක් පවතිනවා. අකුණු මගින් සිදුවන අනතුරු වම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරණික ඉල්ලා සිටිනවා. උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සිහින් වැසිවාර කීපයක් ඇති වේවි. මාතර සිට හම්බන්තොට හරහා පුතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සහ මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටිනිට 60 කිලෝමීටර 40ක් පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. විදුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං නැතිවීමේ හැකියාවක් පවතිනවා. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළ වෙන්න පුළුවන්.
යානුවේ වන්දරටු විවෘත කර ඇති බැවින් පහළ ප්‍රදේශවල සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට ආපදා කල්පනා කරන මධ්‍යස්ථානය දැනුම් දෙනවා. හුරුළු ඔයද මේ වන විට වන් මට්ටමට පැමිණ ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. අද දිනේදී වන්දරට විවෘත කළ තියෙනවා යානුවේ වැඩි වෙන ජල මට්ටම් සමගම යානුවේ දෙපස ජනතාව සහ එම හොරෝපතාන සහ යවට ජනතාවත් පහළ ජල වාරි කලාපවල සිටින ජනතාව මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද යානුවේ ඉහළින් පවතින හුරුළුවේ මේ විනට වන්දමමින් පවතින හේතුවෙන් යානුවේ ජලය භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න ඉතාමත්ම සැර වේගවත් ජල පහරවල් ඇතිවිය හැකි බැවින් එම ජලය භාවිතා කිරීමේදී දැඩි විමසිලිමත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. නව විවස්ථාවක් ගෙනීමේදී හෝ පවත්න විවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීමේදී බෞද්ධ ආගමට ලබා දී තිබෙන ප්‍රමුඛ ස්ථානය අකුරකින් හෝ වෙනස් නොකරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ සංචාරක නිරත වෙමින් මල්වතු මහනාහිමියන් බැහැදකීමෙන් අනතුරුවයි අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. පළමුවෙන් අස්කිරි මහ විහාරයේ පැවිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානවර්ධන ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අස්කිරි මහ විහාරයේ කරක සංඝ සභික මුතියංගන රජ මහ විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය මුරුන්තිණියේ දමරතන ස්වාමින් වහන්සේද මැතිමතුරුන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. අනතුරුව ග්‍රාමාත්‍යවරයා ශ්‍රී දලදා මාලිගයේ වෙත පැමිණියා. එෙහිදී මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා විසින් පිළිගනු ලැබීමෙන් අනතුරුව රතු පලස් මගින් කැඳවාගෙන ලැබුවා. දලදා මාලිගයේ වෙත පිවිසෙන වාහල්කඩ අභියසදී අග්‍රාමාත්‍යවරයා පිළිගත්තේ දේවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතායි. සිව්මහා දේවාල නිලමේවරුන් ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා. දලදා මාලිගයේ වෙත පිවිසි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දලදා මාලිගයේ විශේෂ අමුත්තන්ගේ කුටියේදී සමරු සටහනක් ද තිබුවා. අනතුරුව දලදා සමිඳුන් වන්දනාමාන කර ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු මහා විහාරයේ වෙත ගොස් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දැක්වූවා. අපේ මල්වතු අස්කිරි මහානායක ස්වාමින් වහන්සේලා මුණ ගැහිලා ඒ සියලු දෙනාට ස්තුති කරා මේ රටේ ව්‍යවස්ථාවත් ජනතා පරමාධිපත්‍යයත් රකින්න ගත්ත පියවර පිළිබඳව. අපි ඒ ස්ථාවර ආණ්ඩුවක් ගෙනියනවනම් අපේ ස්ථාවර භාවය ආරක්ෂා කරන ආයතනතුමනේ මහානායක ස්වාමීන් වහන්සේලා ගත්ත පියවර ගැනත් කොම අගය කරන්න තිබෙනවා. ඒ වගේම මහානායක ස්වාමීන් වහන්සේලා දෙනාටම ප්‍රකාශ කරා ගමට සහන සලස්සන වැඩසටහන් තමයි මේ කාලෙදි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මම විපක්ෂයේ ඉන්න සමහර පක්ෂ එක්කත් කතා කළා. එක්සත් ජාතික පක්ෂයත් එකඟ වෙලා තියෙනවා. ඕනෑම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ හෝ සංශෝධනයක් ගිරෙන අවස්ථාවේදී දැන් තියෙන අපේ ව්‍යවස්ථාවේ නමවෙනි වගන්තිය බුද්ධඝමට ප්‍රමුඛ ස්ථානය දීම ගැන එක අකුරකින්වත් වෙනස් කරන්න නැහැ කියලා. ඒ වගේම ඒකීය රාජ්‍ය ඉදිරියට ගෙනියනවා කියලා ඒ දෙකම මම අපේ මහානායක ස්වාමීන් වහන්සේලාට ඒ කාරණා දෙකම දැනුම් දුන්නා. ඒ වගේම මේ ළඟදී බුදු පිළිම කීපයක් හානි කරද්දි විශේෂයෙන්ම පොලිසියට දැනුම් දුන්නා. CID එක බාර නියෝජ්‍ය පොලිස්පත බාර දුන්නා මේ ගැන තදින් ක්‍රියාත්මක කරන්න කියලා. දැන් මම හිතන්නේ ඒකට සම්බන්ධ ඒ අන්තවාදීන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ අතරතුරේදී Hindu දේවාලයකටත් හානි කළා තියෙනවා කියලා ආරංචි වෙලා තියෙන පොලිසියේ වැඩ කටයුතු අවසන් කරනවා කිව්වා. අපි දැනුම් දීලා තියෙන ඇයට විරුද්ධ සම්පූර්ණ පියවර අරගන්න කියලා. ඒ හානි වුණ පිළිම හා කෝවිල් වලට ආණ්ඩුවෙන් මුදල් දෙනවා සකස් කරන්න. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු මහා විහාරයේ පැවති දානමය පින්කමකටද සහභාගී වුණා. මැති ඇමතුරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවන්ට සහභාගී වුණා. පෙබරවාරි මාසයේදී අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියැල්ල මහතා පවසනවා.
ඓතිහාසික යටිනුවර ශ්‍රී නාථ දේවාලයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා මේ බව සඳහන් කළා. කිසියම් කඩාකප්පල්කාරයින් පිරිසක් බුදුපිලිම වහන්සේට සිදු කළ හානි පිළිබඳ සොයා බැලීමේ අරමුණිනුයි අමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වුණේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් සොයා බැලීම සිදු කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළා. රජය අන්තවාදී සංවිධාන වලට විරුද්ධයි. අද අපේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම. ඒ බෞද්ධ සිද්ධාස්ථාන වලට හානි කරපු ඒ පුද්ගලයන් සියලු දෙනාම අද අත්අඩංගුවේ අයවැය ඉදිරිපත් වෙන පෙබරවාරි මාසේ 2 වෙනි භාගයේ ඉතින් ජනතාවට සහන ලැබෙන අයවැයක් අපි ඉදිරිපත් කරනවා. තිල්ලපතුලින් පාසල් නිලැඳුම් මිලදී ගැනීමේදී සිසු සිසුවියන්ට කිසිදු බලපෑමක් සිදු කිරීමට කිසිදු නිලධාරියෙකුට නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. පාසල් නිලැඳුම් තිලිනපත් සම්බන්ධයෙන් නිකුත් කර ඇති 41 ඇලයිරක් 2018 චක්‍රලේඛය අනුව නිලධාරීන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා අවධාරණය කරනවා. ඇතැම් නිලධාරීන් සහ විදුහල්පතිවරුන් වෙළඳ ආයතන ප්‍රවර්ධනය කරන බවට පැමිණිලි ලැබී තිබෙනවා. ව්‍යාපාරිකයින් පාසලට කැඳවීම හෝ නම් කළ ව්‍යාපාරිකයින්ගෙන් නිලැඳුම් මිලදී ගැනීම සඳහා දරුවන් පෙළඹවීම නොකළ යුතු බවයි අමාත්‍යංශය සඳහන් කරන්නේ. නිලැඳුම් ලබා දීමේ ක්‍රියාවලියේදී සිදු කළ වංචා හා දූෂණ වළක්වා ගැනීමේ අරමුණින් රජය නිලැඳුම් තිලිනපත් ක්‍රමය හඳුන්වා දුන්නා. අතරමැදියන්ගේ ගසා කෑමකින් තොරව පාසල් දරුවන්ට ඍජුවම මෙමගින් සිය ඇඳුම් ලබා ගැනීමට හැකිවනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පත්නසිරි ජයමාන මහතා මේ සම්බන්ධයෙන් නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ අදාළ චක්‍රලේඛයේ ඇති ප්‍රතිපාදන කඩකරන නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව පියවර ගන්නා බවයි. රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසනවා. කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩබාර ගැනීමෙන් අනතුරුව මාතරේදී සිය පාක්ෂිකයන් හමු අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා මනා සැලැස්ම ක්‍රියාත්මක කළ යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළා. මාස දෙක තුල මේ රටේ ණය බර දවසින් දවස වැඩි වුණා. මේ ණයෙන් තමුන්නාන්සලා නිදහස් කරන්නේ කොහොමද? රටට ආධාර ටික ගලා ඉන්නේ කොහොමද? මේවා తాවකාලිකව නැවතිලා තියෙනවා. ව්‍යාපෘති නැවතිලා තියෙනවා. සංචාරකව ඉන්නේ නැහැ. මෙන්න මේවා ටික අපි ගන්න ඕනේ නැවත. අපිට ලබා දුන්න තනතුරත් එක්ක අවුරුදු එකමාර වැඩ කරන්න ඕනේ. ලබන වසර මැතිවෙන වසරක් විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මාචාර්ය රෝහණ් ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ජාතික පෙරමුණේ පස්වන සම්වසරයට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. බසහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නායකකාර මහතා මෙහිදී අදහස් දක්වුවා. එළබෙන වර්ෂයේ අනිවාර්යයෙන්ම මැතිවරණ වර්ෂයක් පළාත් පාලන මැතිවරණ මේ වෙනකොට ආසන්න දිස්ත්‍රික් කීපයක පළාත් කීපයක පළාත් සභා විසුර හැරලා තියෙනවා. ඒවා අනිවාර්යයෙන් පවත්වන්නව සමහර වගේ මාස 7 8 9 අවුරුදු ගිහිල්ලා තව මාස දෙක තුනකින් තවත් පළාත් සභා විසුර හැරෙන්න තියෙනවා. මැතිවරණ කැලෙන්ඩරේ ඊළඟට තියෙන්නේ පළාත් සභා මැතිවරණය පස්සේ ජනාධිපති වරණය. ඊගෙන් පස්සේ දෙලෙමෙන්නේ මහ මැතිවරණය. අපි බලමු මේ කොහොම නමුත් එළබෙන වර්ෂය මැතිවරණ උණුසුම්මක් තියෙන වර්ෂයක්. උතුරේ ඇතම් දේශපාලඥයන් කියන හමුදා කඳවුරු අයින් කරන්න කියලා. ඊයේ පෙරේද මහ ගම් වතුරක්. දකුණට ආපු ගම් වතුර වගේම අපේ හදවත ක කියනවා උතුරට ආපු ගම් වතුරෙන් වෙච්ච විනාශය නිසා ගම් වතුරෙන් විපතට පත් ආයට අවශ්‍ය ලේ දන් දෙන්න ත්‍රිවිධ හමුදාව පොලිමේ ගිහිල්ලා ලේ දන් දුන්නා. උතුරේ සියලු රෝහල් වලට අවශ්‍ය ලේ ප්‍රමාණයෙන් 150ක් ලබා දෙන්නේ ත්‍රිවිධ හමුදාව හා පොලිසියයි. මේ රට ඒකීය රාජ්‍යයක්. මේ රට බෙදුණු රාජ්‍යයක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය යහපත් බැවින් එහි සංචාරය කිරීම සුදුසු බව කැනඩා රජය පවසනවා. පසුගිය කාලයේ පැවති දේශපාලන අස්ථාවරත්වයත් සමග කැනේඩියා සංචාරකයන් සඳහා ඉරට රජය උපදෙස් මාලාවක් නිකුත් කර තිබුණා. මාසයකට අධික කාලයක් පැවති එම අස්ථාවරත්වයේ අවසන් වීමත් සමග අදාළ උපදෙස් මාලාව ඉවත් කිරීමට පියවරගත් බව කැනේඩියා විදේශ අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලංකාව තුළ මෙවන විට සාමකාමී යහපත් තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවයි කැනේඩියා විදේශ අමාත්‍යාංශය පවසන්නේ. ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව මහා බ්‍රිතාන්‍ය රජය පවසනවා. ශ්‍රී ලංකාව තුළ ජාතික මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර සංවිධානවලට අවශ්‍ය සහාය ලබා දෙන බවයි මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩොරිස් මහතා පවසන්නේ. ශ්‍රී ලංකාවේ විවිධ ජනවර්ග අතර සාමය හා සංහිඳියාව වැඩි දියුණු කරමින් සමෘද්ධිමත් රටක් නිර්මාණය කිරීමේ ගමන සඳහා මහා බ්‍රිතාන්‍ය සෑම විටම සහාය දැක්වීමට සූදානම් බවයි ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මහා බ්‍රිතාන්‍යෙන් මෙරට සිසු සිසුවියන් වෙනුවෙන් ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාවද දිනෙන් දින වර්ධනය වෙමින් පවතින බව මහ කොමසාරිස්වරයා පෙන්වා දෙනවා.
මහබ්‍රිතාන්‍ය අධ්‍යාපනයේ ලැබූ නිපුණතාපූර්ණ සිසු සිසුවියන් රැසක් තමන්ට මුණගැසී ඇති බවද ජේම්ස් ඩොරිස් මහතා අනිකුත් කළ නිවේදනයේ සඳහන්. ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ක්‍රමවේදය ලබන පළමු වනදා සිට නව මොහොතකින් ක්‍රියාත්මක වන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නියමිත වයස සම්පූර්ණ අයව අපි බලාපොරොත්තු වෙන නැවත ලියාපදිංචි කිරීමක් කරන්න. එසේ ලබා ගැනීමේදී අපිට දන්ත නීතිය මගින් ප්‍රතිපාදන සැලසිලා තියෙනවා. ඔබගේ ජීව දත්ත වලට අමතරව ජීව මිතික දත්තත් ලබාගෙන ජාතික පුජ්‍යල නාම ලේඛනය කියන එක අපි නැවත සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සකස් කිරීමේදී ජාතික පුජ්‍යල නාම ලේඛනයේ ලියාපදිංචි වෙන සෑම කෙනාටම අපි නිවසට මේ නව කාඩ්පත අපි යැවීමට කටයුතු කරනවා. එතෙක් ඔබ අතේ තියෙන පරණ කාඩ්පත ඒ ලෙසම පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක මුස්ලිම් කාන්තා පදන මගින් පාසල් දරුවන්ට අවශ්‍ය පොත්පත් සහ පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරුණා. අපේ රටේ අධ්‍යාපනය කියන එක නිදහස් අධ්‍යාපනයටත් වැඩිය ගොඩක් එහාට ගිහින් තියෙනවා. මුදල් ණය කරන්නේ නැති අධ්‍යාපනයක් වගේම 1977 න් පස්සේ ජයා ජයවර්ධන මහත්තයා නොමිලේ පොත් ටික ලබා දෙනකොට ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒකට නිලැඳුම ලබා දෙනකොට වර්තමානයේ අකිල විරාජ් කාර්යවසම් මහත්මයා ළඟම පාසල හොඳම පාසල හැටියට තෝරගෙන පාසල් 1000ක් පළවෙනි අදියරේ ඒවා වැඩි දියුණු කරන්න කටයුතු කරලා තියෙනවා. සමහර වෙලාවට තාමත් තියෙනවා ජල පහසුකම් නැති පාසල් ගණනාවක් මේ රටේ. විදුලිය නැති පාසල් ගණනාවක් තියෙනවා. මේ හැම එකක්ම මුළු රටේම අද සංවර්ධනය කරන්න පටන් අරන් තියෙනවා. දරුවන්ට අවශ්‍ය සියලු පොත්පත් හා පාසල් උපකරණ බෙදා දීම මෙහිදී සිදු කෙරුණා. අමාත්‍ය තලතා ආතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන්ුයි උත්සවය පැවැත්වුණේ. පාසල් දරුවන්ට අවශ්‍ය පොත්පත් ලබා දීමේ තවත් වැඩපිළිවෙලක් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මට්ටක්කුලිය ප්‍රදේශයේදී පැවැත්වුණා. චමින්ද අලුත්ගෙදර පදනමයි මෙය සංවිධානය කළේ. අපිට තිබෙන්නේ ඔබ සියලු දෙනාම සවිබල කරලා අදට වඩා හෙට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් මාර්ගයක් ඇති කරන එක තමයි අපේ සතු කාර්යභාරය. අපි කියුවා මේ ප්‍රදේශයට ළමා උද්‍යානයක් ඇති කරනවා කියලා. ලක්ෂ 100ක ඒ වැඩපිළිවෙලක් 2019 වර්ෂයේ ඇස්තමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. ඒකත් මේ අහිංසක දූදරුවන්ට ලබා දෙනවා කියන එක මතක් කරන්න කැමතියි. ITN Band the Band පාසල් තූර්යවාදක තරඟයේ තුන්වන අධ්‍යයන සාර්ථකව ක්‍රියාත්මක වනවා. ස්වාධීන රූපවාහිනී සේවය කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්වයි මෙය සම්ප්‍රදාන කරන්නේ. ඒ තොරතුරු ගෙන එන්නේ අසංක කරුණාරත්න. Band the Band reality උණුසුම් වේදිකාවේ ඉතාම තීව්‍ර තරඟයක අවසානය කියනවනම් මේ වෙලාවේ ඉන්නේ ගම්පහ සිරිකුරුස විද්‍යාලය. සිරිකුරුස විද්‍යාලයේ බෑන්ඩ් ද බෑන්ඩ් වේදිකාවේ ඉන්න මේ කණ්ඩායම මීට ස්වල්ප මොහොතකට කලින් සුවිශේෂ අවස්ථාවකට මුහුණ දුන්නා. විද්‍යාලීය මේ සංගීත කණ්ඩායම බාර ආචාර්යතුමිය ඉන්නෝ රෙබකා ලියනගේ ගුරුතුමිය. මොකද ඔබට හිතෙන්නේ මේ තප්පර කීපයකට කලින් වෙච්ච සිදුවීම ගැන? ලැබපු ජයග්‍රහණය සම්බන්ධයෙන් ගොඩාක් සතුටු වෙනවා. දරුවන්ගේ මහන්සි වීම තමයි මේකට ප්‍රධාන හේතුව වුනේ. මෙවැනි තරඟයක් සංවිධානය කිරීම සම්බන්ධව නාලන්දා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයට ස්වාධීන රූපවාහිනී සේවයට අධ්‍යාපන අමාත්‍යාංශයට අපක්ෂපාතී හොඳ විනිශ්චයක් ලබා දුන්න විනිශ්චය මණ්ඩලයටත් දේවිම ස්තුතිවන්ත වෙනවා. බෑන්ඩ් බෑන්ඩ් රියැලිටි උණුසුම් වේදිකාවේ දෙවන දින තුන්වන වටේ මෙයි තත්වය සමගන්වා HD මැදිරියේ සිට ස්වාධීන රූපවාහිනී සේවය වෙනුවෙන් මම අසංග කරුණාරත්න. ස්තුතිය අසංග තුරතුරු ගෙනාවාට. දැන් ව්‍යාපාරික පුවත් කිහිපයක් කෙටියෙන්. ලින්ක් නැචරල් සමාගම සහ මස්කෙලිය ප්‍රාදේශීය සභාව එක්ව ශ්‍රීපාද වන්දනා සමය වෙනුවෙන් පරිසර වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. පරිසර මිතුරු යනු එහි තේමාවයි. ශ්‍රීපාද වන්දනාවේ දින වන්දනාකරුවන් සඳහා ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍යවල ආදීනව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනද මෙහිදී ක්‍රියාත්මකයි. මේ සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලින්ක් නැචරල් සමාගමේ මූලිකත්වයෙන් මස්කෙලිය ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. රීලෝඩ් චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්ුණා. ඒ කලාකරුවන් රසකගේ සහභාගීත්වයෙන් සුසන්ත ධර්මප්‍රිය අධ්‍යක්ෂණය කළ රීලෝඩ් චිත්‍රපටය දිවයින පුරා සිනමාහල් රසක තිරගත කිරීමට නියමිතයි. කමර්ෂල් ලීසින් ෆිනෑන්ස් සමාගමේ නවතම ශාඛාව හොර්ණ නගරයේදී විවෘත කෙරුණා. ගනුදෙනුකරුවන්ගේ තැන්පතු කිහිපයක් සංකේත වශයෙන් බාර ගැනීමද මෙහිදී සිදු වුණා. කමර්ෂල් ලීසින් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජික ඊබට් සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් අලෙවි නියෝජිත සහ අලෙවි සහායක මහත් මහත්මීන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් පැවැත්ුණා. ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී අලෙවි නියෝජිත සහ අලෙවි සහායක මහත් මහත්මීන් 400කට ආසන්න පිරිසක් මීට එක්ව සිටියා. රසායනාගාර පරීක්ෂණ සහ වෛද්‍ය උපදෙස් ලබා දීමද සිදු කෙරුණා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්. රිමිනසිරි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. නිමියඳුම් අලවියේ ප්‍රමුඛතම නාමයක් වන රූත් ස්ටයිල් ආයතනයේ නවතම අලවි ප්‍රදර්ශනාගාරය මාතර කොටුවේකොට ප්‍රදේශයේ දේවවෘත කෙරුණා. ඒචරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මීට සමගාමීව පාවිච්චි තරඟයක්ද සංවිධානය කර තිබුණා. රූත් ස්ටයිල් ආයතනයේ සභාපති ආචාර්ය රෝහණ යකන්දාවල මහතාතුළු පිරිසක් මෙසඳහා එක්ව සිටියා. සිලෝන් බිස්කට් සමාගමේ රිට්ස්බරි අනුග්‍රහකත්වය යටතේ සංවිධානය කළ ජාතික කනිෂ්ඨ ස්කොච් තරඟාවලිය සුගතදාස ස්කොච් ක්‍රීඩාපිටියේදී පැවැත්තුණා. පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 269 දෙනෙකු මෙසඳහා සහභාගී වුණා. CBL සන්නාම කළමනාකරු අරුණ ලියනපතිරණ, ශ්‍රී ලංකා ස්කොච් සංගමයේ සභාපති විශ්‍රාමික එයා කොමදෝරු, අජිත් අබේසේකරණ මහතුරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා. සමගින් නැටියෙන් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk